සමාජමාධ්‍ය මේ වන විට ඉතාම ජනප්‍රිය සහ කාර්යක්ෂ මෙවලමක් බවට පත්වෙලා තින බොහවිට අහිතකරදේ ව්‍යාප්ත වෙන්න සමාජමාධ්‍ය බලපානවා. නමුත් මෙවැනි වැදගත් මාතෘකාවක් සම්බන්ධයෙන් තියෙන සමාජ අවබෝධීහල් නැංවීම සඳහා මොනවගේද සමාජමාධ්‍ය යොදා ගන්නට හැකියාවති. ප්‍රථමාධාර පිළිබඳ අවබෝධය අපි ඉතර නිතර සිහිකැඳවීමකට ලක්කරන්න නැත්නම් මේ ප්‍රථමාධාර අපි දන්නව හැමෝම ප්‍රථමාධාර ගැන යම් කිසි අදහසක් තියෙනවා. නමුත් මේ ප්‍රථමාධාරවල තියෙන අලුත්වීම් අලුතෙන් ප්‍රථමාධාර ගැන තමන්ගේ දැනුම අලුත් කිරීමට සමාජ මාධ්‍යවලට ලොකු මෙහෙවරක් කරන්න පුළුවන්. ඒවා ඒ පරණ මතකය නැවත අලුත් කරලා දැන් පිලිස්සුමක් සිද්ධ වුණොත් මොකක්ද ඉස්සෙල්ලාම කරන්න ඕන? පිලිස්සුමක් වුණා දැන් අපි ඕනෙක් කෙනෙකුට පිලිස්සුමක් වෙන්න පුළුවන්. ඒකෙදි විනාඩි 20ක් ගලා යන ජලයට අතල්ලගෙන ඉන්න මේක ගොඩක් අය මං හිතන්නේ ඒක එක අහලා ඇති අමතක වෙනවා. කලබලයේදී අමතක වෙන්නේ ඒක නිතර නිතර භාවිතේ නැති මතකයක් නිසා. ඉතින් ඒක නිතරම ලේ ගැලීමක් සිදු වුනහම ඩිරෙක්ට් ප්‍රෙෂර් කියන එක, කියන්නේ ඒක තද කරගෙන සිටීම. අස්ති භග්නයක් වුනහම ඒක ලී පටියක් හරි මොකක් හරි වගේ දෙයක් තියලා ඉමොබිලයිස් කරනවා. ඒ කියන්නේ ස්ථාවරව පවත්වා ගන්න. ඒ වගේ ඊටාම සුළු දේවල් අපිට කරන්න පුළුවන්. ඒකෙන් ඒක නිතර නිතර මතක් කරොත් නැත්තම් වෙන්නේ ඒක අමතක වීම. නමුත් ග්‍රයිවි කශේරුකාවලට සිද්ධ වෙන හානිවලදී බෙල්ල සෙල් නොසෙල්වා පවත්වා ගැනීම අන්න ඒ වගේ ඒවා මතකයට එන්න ඕන මොකක් හරි අනතුරක් දැක්කම ඒ தත්ත්වය පවත්වා ගන්න ඉතාම පහසු මෙවලමක් තමයි සමාජ මාධ්‍ය කියන්නේ. නමුත් ඒකටම යොමු වෙච්ච කොට්ටාසයක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ මේ සම්බන්ධයෙන් අපි කියන හදිසි අනතුරු කාර්යාංශය ඒ වගේ නැවත අපි පුනර්ජීවනය කරලා අරගෙන තියෙනවා. ඒ වගේ හරහා අපිට පුළුවන් නම් මේ සමාජ මාධ්‍ය කියවම මේවට එකතු වෙන කොටස් ප්‍රමාණය අඩුයිනේ. ජනමාධ්‍යවලට තියෙන අපි කියනවා ෆලෝවර්ස් නැත්තම් ඒ තියෙන ජන කොට්ටාසයට ඒක මේ අපේ ජාතික රෝහලේ තියෙන අපේ වෙබ්සයිට් එකේ තියෙන අපි තොරතුරු සමාජයට යන්නේ නැහැ. මොකද අපිට ජාතික රෝහල විදිහට අපිට ගිහිල්ලා ඒකේ වැඩි වැඩියෙන් කට්ටිය බඳව ගැනීම හැකියාවක් නැහැ. ඉතින් මේක කරන්න විශේෂිතම ආයතන තියෙනවා අපි රජිත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ තියෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම ජනතාව අතරින් එන කණ්ඩායමක් මේකට යොමු වෙනවා නම් ඒක තමයි පළවෙනි පියවර. අවශ්‍ය දේවල් තරුණ කොට්ටාසය තුළට ගෙනියන්න.